දැන් ඊයේ ගියා විශාල අපේ විබ්බඩවියේ තියෙන අපේ පක්ෂයේ වැඩපිළිවෙල කියන එකේ කොටසක් උපුටා දක්වන්නේ. මොකද්ද පුද්ගලික දීපල පවර ගන්න. ওই ප්‍රතිපත්ති ප්‍රකාශනය අපේ නියෝජිත සමුළුවකින් සම්මත කර 1979. ඉලි දැක්වි 1980. ඒකන මීට අවුරුදු 43කට පෙර. ඒ යුගයට අනුරූපී වන පරිදි වැඩපිළිවෙල. හැබැයි සජිත් ප්‍රේමදාස ට්විටර් ගන්නවා 81ක් අල්ලගෙන. සජිත් අප්ඩේට් වෙන්න. ඔයාට මේ දේශ පව් ඔයාට මේ දේශපාලනේ තේරෙන්නේ නැහැ. මිනිහට කවුරු හරි වුණා අරක මිනිහට ට්විට කරා. දැන් සජිත් ප්‍රේමදාස ගොඩාක් ඔය මේ තාක්ෂණයේ අලුත් වචන ගොඩක් කියනවනේ. හැබැයි දිනු දේශපාලනේ අලුත් වෙන්නේ. අපි කියන්නේ යට නූතන දේශපාලනේ තින්නේ. සම්මත කරමු. ඔයාගේ වැඩ පිළිල අරන් එන්න. අපේ වැඩ පිළිල අරන් මංක සාතික දෙන්න. නංගි මුදල් අච්චු ගහලා බේරුනේ කොහොමද කියලා මම අහන්නේ. සංස්කෘතික අරමුදලේ සල්ලි වලට මොකද උනේ කියලා අහන්නේ. නිවාස අධිකාරියටත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවටත් අනුමැතිකින් තොරව දහස් ගණන් බදවා ගත්තේ කොහොමද කියලා අහන්නේ නේ. නිකන් තැන තැන නේද? අර නිකන් මංගල ප්‍රේමදාස වගේ මස් පයේ ඉන්නේ හරිද කිකිලියක් විතර දානයිට තව ටික දවසෙ පෙන්නනවා මම. හරිද? ওই වේදිකාවක. ඉතින් එහෙම කරන්නේ නැතුව එන්ඩ විවාදෙට කතා කරමු. සජිත් ප්‍රේමදාස හිතනවත් දන්නේ අපි ගෙදර තියෙන එළදෙන ආණ්ඩුවට අරන් එළදෙන අයිතිකාරයට කිරි දෙන්න යනවා කියන්නේ. එහෙම එකක් නෙවෙයි මේ. අපි යෝජනා කරන්නේ එළදෙන ඇති කරන ගෙදරට තව තෘණ පිටියක් මදිද? ඒකට අපි තෘණ පිටියක් ලබා දෙන්නේ කොහොමද? ඒ කිරි ටික අරගෙන අල්ලපු ගෙදර කෙනා යෝගට් හදන්නේ කොහොමද? ඒ යෝගට් හදන කෙනාට අවශ්‍යන ප්‍රාග්ධනයේ තාක්ෂණය දෙන්නේ කොහොමද? ඕක තමයි අපේ ආර්ථික ප්‍රතිපත්ති. මේ හැදේ හිතනම එළදෙන ආණ්ඩුවට අරගෙන ගෙදරට කිරි බෙදනවා කියන්නේ. අපිට තියෙන උදේවක් කිරි දුවන්න. ඊළඟ රනිල් වික්‍රමසිංහ ජනතාව බිත්තියට හේතු කරනවා. බෙහෙත් නෑ කියනවා, තෙල් නෑ කියනවා, සත්කම් උපකරණ නෑ කියනවා, ලයිට් නෑ කියලා බිත්තියට හේතු කරලා කියනවා. ඡන්ද දෝනා මේව දෝනා. කට්ටි හිතන මොකද්ද? රනිල් මොනවාරි සූත්‍රකාරයා. සූත්‍රයකට ගල ඡන්දකල් ගායි. මේ මොන සූත්‍රද? භාණ්ඩාගාර ලේකම් ගැනලා බය කරනවා. මුද්‍රණාලය අධිපති නිගනලා බය කරනවා. බය කරලා කියනවා අච්චු ගහන්න එපා, සල්ලි දෙන්න එපා. මොකද චොප්පෙට කරන්න පුළුවන් වැඩක. රනිල් වික්‍රමසිංහගේ ඔය බොරු වලට වැටෙන්න ජාතික ජන බලවේගයේ සූදානම් නැහැ. අපි ඒගොල්ලන්ට ඇයි කලබලයි කියලා අහනවනේ? ඕගොල්ලෝ කලබලයි. හැබැයි අපි කිසිසේත්ම කලබල වෙන්නේ නැහැ.